आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सिद्ध टीवी प्रधान प्रवृत्ति प्रकाश व्याई आरंभ बनने मम उद्देश्य निड में गेदर प्रथम नवधान्य कुआत सिरस्थल बेथ පෞද්ගලික බස් රථ හෙට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ළංගම සියලුම බස් රථ හෙට පාරට දුම්රියනුත් රතු එළියක් බදුල්ල දිස්ත්‍රික්කයේ අවධානමක අයංගඩිය රිදීමාලිය දැඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 375 දක්වා ඉහළට PCR පරීක්ෂණ 1500ක තොරතුරු ඉදිරියේදී දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාවත් බදුල්ලෙන් නාවලපිටියේ ගුරුවරියකට සහ සිසුවියන් 15කටත් කොරෝනා නැගෙනහිර සිට උතුරට දින 5ක් ගිය DNA ඇතුළු සංවිධානවල විරෝධතා පෙළපාලිය අවසන්. නිරෝධායන නීති රීති උල්ලංඝනය කරයි. අධිකරණ නියෝග නොතකූ විරෝධතාවයට ඉදිරියේදී නීතිමය පියවර පොලිසිය අවධාරණය කරයි. රට විරුවන්ට සලකන හැටි ඉතාම කනගාටුදායකයි. තනිකරම විදේශ ශ්‍රමිකයින් ගෙන්වීම බිස්නස් එකක් කරගෙන විපක්ෂ නායකවරයාගෙන් සහ ජවිපේ කාන්තා බලකයින් චෝදනා. අපරාධ මැඩපැවැත්වීමට අධියර 3ක් අපරාධ කරුවන්ගේ තොරතුරු ඡායාරූප සහ අපරාධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයත් ඒ අතර ඇමති සරත් වීරසේකර කියයි උතුරේ අධ්‍යාපනයේ නගා සිටුවීමට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් යාපනයේදී ප්‍රතිඥා වතු කම්කරු වර්ජනයේට රජයේ පූර්ණ සහය දාහ නොදෙන වතු රජයට පවරා ගන්නවා මහින්දානන්ද වතු සමාගම් වලට අනතුරු හඟවයි ඉන්දියාවෙන් තවත් කොවිඩ් මර්ධන එන්නත් හතක් ප්‍රධාන ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත එල්ලින් කිහිපයක් මුල් කරගෙන බින් පෞද්ගලික බස් රථ හිමියන් හෙට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා මේ අතර වර්ජනය ක්‍රියාත්මක වූ හොත් මගින්ගේ ප්‍රවාහන කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් බස් රථ යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ මේ අතර සේවක පුරප්පාඩු හේතුවෙන් දුම්රිය දහවන කටයුතු එළඹෙන සතිය තුල අඩාල විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මින් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් කිහිපයක් එක්ව දිවයිනපුරා හෙට දහවනින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා මෙලෙස දහවනින් ඉවත් වීමට සූදානම් වන පෞද්ගලික බස් රථ සංගම් හෙට දිනේ පුරා වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි පෞද්ගලික බස් හිමියන් පවසන්නේ මෙම වැඩවර්ජනයට දිවයිනේ සියලුම ප්‍රධාන පෙළේ පෞද්ගලික බස් සංගම් එක්වන බවත් ඔවුන් හෙට දිනේ කිසිදු බස් රථයක් දහවනය කරවීමට කටයුතු නොකරන බවත් පෞද්ගලික බස් හිමියන් පවසනවා පෞද්ගලික බස් හිමියන්ගේ දීම් පිළිබඳව මෙවැනි විටත් රජයේ පාර්ශවයෙන් කිසිදු ධනාත්මක තත්ත්වයක් නැහැ ඒ නිසා පෞද්ගලික බස් කර්මාන්ත කරුවා සහ සේවකයාව බේරා ගැනීම සඳහා කර්මාන්තයේ බේරා ගැනීම සඳහා අපට සිද්ධ වෙනවා දැඩි වූ වෘත්ති ක්‍රියාමාර්ගයකට නියැලෙන්න ඒ සඳහා මෙවැනි විටත් ශ්‍රී ලංකාව පුරාම සංවිධාන කටයුතු සිදු වෙමින් පවතිනවා මේ දිනම විටත් කොළඹ ප්‍රධාන නගරයේ විරෝධතා පෝස්ටරය සහ දැනුවත් කිරීමේ පෝස්ටර් ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා मंडल जनता ගමනාගමන මණ්ඩලයේ සභාපති කේන්ද්‍රයේ රණවක මහතා ප්‍රකාශ කළා. පෞද්ගලික බස් සංගම් 8 වෙනි දින සිට වර්ජනයකට යොමුවීමට නියමිත බව ප්‍රකාශයට පත් කළා තියෙනවා. එම නිසා මහ ජනතාවට සිදුවන අපහසුතාවලින් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අපගේ ප්‍රියදුරු කොන්දොස්තර මහතුරුන්ගේ සහ අවශ්‍ය සියලුම අංශවල නිවාඩු අවලංගු කරලා තියෙනවා. නැවත දැනුම් දෙනතුරු මේ නිවාඩු අවලංගු කිරීම පැවැත්වෙනවා. කාලසටහන් සියල්ල එහෙම බස් රථ 6000කට ආසන්න ප්‍රමාණයක් දාවන වෙනවා. ඊට සිටි බස් සේවාව යාත්‍රාක වෙනවා කොළඹ නගරය තුල අවශ්‍යතාවයක් ඇති වුණොත් සිටි බස් සේවාව තවදුරටත් වර්ධනය කරලා බස් ප්‍රමාණය වැඩි කරන්න අපි කල්පනා තියෙනවා අතුරු මාර්ගවල ධාවනය නොවන බස් රථත් 8 වෙනිදා සිට අපි ධාවනය කිරීමට ආරම්භ කරනවා මේ තියෙන තත්ත්වය මත මේ අතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්නොමතික තීරණ කිහිපයක් හේතුවෙන් එළඹෙන සතියේදී දුම්රිය ධාවන කටයුතු අඩාල විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා සිය ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන සතිය තුල දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළා. දුම්රිය ස්ථාන කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 4000ක විතර පුරප්පාඩු තියෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් 250ක පුරප්පාඩු තියෙනවා. නමුත් බඳවා
ලබාගැනීමේ ක්‍රමවේද කිසිවදයක් මේ වෙනකොට යථාවත් කරලා නැහැ. දුම්රිය සංඥාකරුවන්ගේ දැඩි පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒකට ආවරණ මට්ටමින් විශ්‍රාම ගිය සේවකින් කොටසක් සේවයේදීලා ඉන්නවා. ඔවුන්ට මාස 6ක් තිස්සේ පඩිගෙවලා නැහැ. ඔවුන්ට වැටුප් නැති එකෙන් ඔවුන් හෙට දිනෙන් පසු සේවයෙන් ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා ගියාට පස්සේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට තවත් බරපතල රාජකාරියක් කරන්න සිද්ධ වෙනවා. සංඥා නැතුව දුම්රිය ඇතුල් කර ගැනීම, ඉදිරියට ගමන් කිරීම අවදානම් සහිතව කරන්න සිද්ධ වෙනවා. ඒක මගී ජීවිතවලට අනතුරක් වෙන්න පුළුවන්. මේ කටයුතු වලට දෙපාර්තමේන්තු ප්‍රධානියා විදියට දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා කිසිදු පැහැදිලි පිළිවෙතක් අනුමමනය කරන්නේ නැහැ. නිවේදක තනතුරු 100ක් තියෙනවා. 100ම පුරප්පාඩුයි. සනීප ආරක්ෂක කම්කරුව 320ක් ඉන්න ඕන. 320ම පුරප්පාඩු. ජනාධිපතිතුමා ප්‍රවාහන ඇමතිතුමා මේ පිළිබඳ අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. චීන දුම්රිය මැදිරි ධාවණයෙන් මේ වන විට රියදුරන් නියාමකරුන් ඉවත් වෙලා තියෙනවා. මේ මැදිරි ගාල් කරගන්න තැනක් නැතුව රටේ ජාතික සම්පත් මෙහෙම තැන් තැන් වල ගාල් කරලා විනාශ වෙන්න අරිනවට අපි විරුද්ධයි. නමුත් මේවා ගෙනාපු අයට අද වෙනකන් කිසිදු දඬුවමක් නැහැ. අපි රජයෙන් අහනවා මේ චීන මැදිරි ධාවණය කරන්න බැරි නම් ගෙනාවේයි. ගෙනාවනම් ඇයි මේවා ධාවණය නොකරන්නේ? මෙච්චර කාලයක් ධාවණය කරලා දැන් දුම්රිය ස්ථානවල ගාල් කරලා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට තවත් බරක් දෙන්න අජිත් රෝහණ මහතා පැවසුවේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් නැගෙනහිර සිට උතුර දක්වා ආරම්භ කර ඇති විරෝධාපාගමන අද ක්‍රියාත්මක වුණේ පස්වන දිනේටයි. ද්‍රවිඩ ජාතික සම්දහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ කණ්ඩායම්, ආගමික කණ්ඩායම් මෙන්ම විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන කණ්ඩායම් එක්ව මෙම විරෝධාපාගමන සහ රථ පෙළපාලිය සංවිධානය කර තිබුණා. මෙම රථ පෙළපාලිය සහ විරෝධාපාගමනට නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකදී ජනතා විරෝධයක් එල්ල වුණා. එමෙන්ම ආරක්ෂක අංශ සහ ද්‍රවිඩ ජාතික සම්දහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මෙම විරෝධතාවයට එක් වූ කණ්ඩායම් අතර උණුසුම් තත්ත්වයන්ද හටගත්තා. ඒ අධිකරණ නියෝග පවා උල්ලංඝනය කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වීමත් සමගයි. පෙරේද දින ත්‍රිකුණාමල නගර මැදියේදීද තරමක උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. පසුගිය දෙවනදා ආරම්භ කළ විරෝධාපාගමන සහ රතපෙළපාලිය, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, ඔඩුසිදුවන්, වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය හරහා අද යාපනයේ පුලියන්කාඩු වෙතයි පැමිණියේ. අතුරුදන්වුවන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, වතු කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම විරෝධාපාගමන සහ රතපෙළපාලිය සංවිධානය කර තිබුණා. මේ වන විට රට තුළ සීග්‍රෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වයත් සමග රටේ නිරෝධායන නීති ක්‍රියාත්මක වූද මෙම විරෝධතාවයට සහ රත පෙළපාලියට සහභාගී වූවන් කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමනය නොකරමින් ඔවුන්ගේ සිතිගි ආකාරයට කටයුතු කරන බවක් දක්නට ලැබුණා. කෙසේවිතත් විරෝධාකරුවන්ගේ මෙම හැසිරීම සහ අධිකරණ නියෝග පවා නොතකමින් මෙලෙස විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අධිකරණ නියෝග වලට පටහැනිව මේ ආකාරයට පෙළපාලි ගමන් කිරීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා. ජාතීන් අතර අසමගිකම් ඇති කිරීම, ආගම් අතර අසමගිකම් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ ජාතීන් අසමගියෙන් සිටින බවට, විවිධ ජන වර්ග වලට අසාධාරණකම් සිදු කරන බවට ව්‍යාජ ලෙස ලෝකයට පෙන්වා සිටීම සඳහා මෙවැනි ක්‍රියාකාරකම් සිදු කරන බවට වාර්තා වෙනවා. එසේ වෙතත් ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, එවැගේම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොට්ටාෂ භාර පොලිස් අධිකාරීවරුන්ටත්, පොලිස් ස්ථානාධිපතිවරුන්ටත් උපදෙස් දී තිබෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් සොයා බලා මෙවැනි රතපෙළපාලි සම්බන්ධයෙන් නීතිය විධිවිධාන පරිදි කටයුතු කර ගන්නා ලෙසට.
එක්සත් ජාතීන්ගේ මාධ්‍යමිකම් කොමසාරිස්වරිය විසින් මෙරට සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව ප්‍රතික්ෂේප කළද ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි සැලැස්ම කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි කළ යුතු බව මහාචාර්ය නීතිච්ඡ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මේ අතර මේ තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ඊයේ දින අදහස් පළ කළා. जगत मानव हिमिका महाकोमसारिस मिचेल बैचले महात्म्य विसेन पासुगेत श्रीलंका संबंधेन डैडी प्रकाश यक्षिदु केनु लैबुआ एहिदी मिचेल बैचले महात्म्य अवधारणे कर सिटिये श्रीलंका राज्य दिगिन दिगटम मानव हिमिका नोतकमिन कटियतु करन बवाई युद्ध समय सिदु ऊ बवट जगत मानव हिमिका काउंसिले एतुलु कंडायम विसिन चोदना करनु लबन एतम क्रियावन संबंधेन राज्य आवश्य परीक्षण कटियतु सिदु करनु मेति बवटात हमुदा प्रधानिन राज्य इहल तनतुरु संधा पत करमिन कटियतु किरीमात वत्मन हमुदापतिवरयाट सह आरक्षक लेखामवरयाटत चोदना करमिन जगत मानव हिमिका महाकुमसारिस मिचेल बैचले महात्म्य सिय चोदनावन श्रीलंकावट एल्ल कला जिनीवा नोट के लोकम पिलिगत धरुणुतम त्रस्तवादी संविधान अदत्म करोटि संविधान केलंकना इन तम अनुग्रह योजना अपेरटे नीति अपेरटे व्यवस्था कटीतुकन पेरटे अतुलना कटीतुक अपे व्यवस्था यटते पम्मन अपेरटे श्रेष्ठ अधिकार मिनटते पत्कल तीन कमीशन सभाव अभी लिपिया केवल तीन वार्ता केवल तीन मानव कमीशमर अश्विनो फेब्रवरी देवनी ද්‍යුත්මාර්ගෙන් සමුලුව තියමු කියලා තමයි දැනට කියන්නේ. රටවල් 10කට මේ වර්තාව අනුවම් කරන්න ඕනේ කියලා යෝජනා කරනවා. යාට බලයක් නැහැ දඬුවම් කරන්න. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා කරන උන් දෙයක්. මේ වෙනකොට මාර්තු 19 වෙනිද අපිට එරෙහිව ගින යෝජනා පව සමහර විබ්බඩවල පත්තුලා තියෙනවා. ඒක සම්පූර්ණ බලය ඉක්මෝ යාමක් ලෙසයි මා දකින්නේ. මේ මිෂෙල් මැතිනිය මහකොමසාරිස්වරිය පිටු 17ක ලේඛනය ලංකාවට එව්වා. ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව ජනතා මතයකින් ඇවිල්ලා තියෙනවා ජනතාවගේ තුනින් දෙකකින් සමන්විත පාර්ලිමේන්තුවකට කොහොමද මෙහෙම ඇඟිල්ල දිගු කරන්නේ පැහැදිලිව පේනවා මේකට දෙන ප්‍රතිචාරය මත ලංකාවේ ඊළඟට අලුත් යෝජනාව ගේන්න හදා විදේශ ඇමතුමා හොඳ තීරණයක් ගත්තා රජය හොඳ තීරණයක් ගත්තා ඒක තමයි සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්නේ ඒ ප්‍රතික්ෂේප කරනවා වගේම අපේ වැඩපිළිවෙළත් අපි ඉදිරිපත් කරනවා දැන් මේ ලංකාව ප්‍රතික්ෂේප කරා මේ යෝජනාව මිෂෙල් මැතිනිය නැවත වාර්තාවක් හදනවා ඒකත් එක තමයි අපිට ගේන්න හදන්නේ මේ නිර්දේශ තුනක් රජයට මේ ගැන හොඳට හිතා බලන්න දසවසරක මානව හිමිකම් සැලැස්මක් ගේන්න ඊළඟට අපිට පුළුවන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව COVID-19 වෛරසය ආසාදින වී බස්නාහිර පළාතෙන් පිටත දිස්ත්‍රික්කයකින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දින බදුල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසයේ සීක්‍රින් පැතිරියාමේ අවදානමක් මතුවෙන බවයි රජයේ වෛද්‍ය නිධානයේ සංගමය පවසන්නේ. කොවිඩ්-19 වෛරසය ආසාදනය වී බස්නාහිර පළාතෙන් පිට දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දින වාර්තා වුණා. එම සංඛ්‍යාව 197ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. පසුකෙදා බදුල දිස්ත්‍රික්කයට අයත් මහියංගනයේ රිදීමාලියද ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කේන්ද්‍ර කරගෙන කොවිඩ් ආසාදිතින් බහුලව වාර්තා වූ අතර එම ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 300 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට බදුල දිස්ත්‍රික්කය තුල කොවිඩ් අවදානම් තත්ත්වයක් පවතින බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. 50%කට වැඩි ප්‍රමාණයක් 60% මට්ටමට අපිට රෝගීන් වෙනත් පළාත් වලින් වාර්තා වෙනවා. දැන් මාසෙකට දෙකකට කලින් මේක තිබුණේ 15%ක් 20%ක් තමයි අනිත් පළාත් 8න් වාර්තාව. දැන් අද වෙනකොට ඒක 60%ක් විතර වාර්තා වෙන්නේ. ඉතාලම පැහැදිලිව බස්නාහිරින් පිට තියෙන පළාත්වල. දැන් බදුල්ල දිස්ත්‍රික්කය තුල අද වෙනකොට මතුවලා තියෙන තත්ත්වය ඉතාලම බැරෑරුම් තැනකට ගිහිල්ලා තියෙනවා. ඒතර විශේෂයෙන් බදුල්ල ග්‍රාමීය ප්‍රදේශවලට අවදානම් ව්‍යාප්ත වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කය තුල අසාමාන්‍ය ඉහළ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීමේ ඍජු අවදානමක් මේ මොහොතේ මතුවලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම බලධාරීන් යෝජනා කරනවා බදුල්ල දිස්ත්‍රික්කය තුල මේ සඳහා කොවිඩ් පහසුකම් විශේෂ අවධානයකින් කටයුතු කළ තිබිච්ච තැනක් නෙමෙයි බදුල්ල දිස්ත්‍රික්කය තුල වැඩිපුර අතරමැදි මධ්‍යස්ථාන ප්‍රමාණයක් බිහි කරන්නේ විශේෂයෙන් මරණ යම් ප්‍රමාණයක් බදුල්ලෙන් වාර්තා වෙමින් තියෙනවා ඒතර ඒ තත්ත්වය අපි විශේෂයෙන් අවධානයට යොමු කරන්න ඕනේ ඒ නිසා බදුල්ල දිස්ත්‍රික්කය තුල මතුවලා තියෙන මේ තත්ත්වය ඉතාම භයානක තැනකට ගමන් කරමින් තියෙනවා කියලා තමයි අපේ ශාකා සංගම් විසින් මේ වෙනකොට අපිට දැනුම් දීලා තියෙන්නේ COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාවද 351 දක්වා ඉහළ ගියා. අතුරුගිරිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 11 වන ශ්‍රේණියේ පාසල් සිසුවෙකු හා එම විද්‍යාලයේම ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන ගුරුවරියක් COVID ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා.
එහෙත්වෙන් අදාළ පාසලේ එක් පන්තියකට සහභාගී වූ සිසුන් පිරිසක් නිරෝධහණය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. අදාළ ගුරුවරිය අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගනිමින් සිටියදී සිදු කළ PCR පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතෙකු ලෙස තහවුරු වී ඇති අතර ආසාදිතෙකු ලෙස තහවුරු වූ සිසුවාගේ පියාද මීට පෙර කොවිඩ් ආසාදිතෙකු ලෙස තහවුරු වූ අයෙකු බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. එසේම නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි පාසලකද ගුරුවරියකට හා සිසුවියන් 15 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව අදාළ ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධහණය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. නාවලපිටිය වෙස්ට් වෝල් වතුයායේ සිදු කළ PCR පරීක්ෂණ 112ක් අතුරින් පුද්ගලයන් 22 දෙනෙකු COVID ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව චැපල්ටන් වතුයායේ එකම පවුලේ සමාජිකයින් 5 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා. හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම් කටයුතු සිදු කරනු ලබන ගුරුවරියක් එම පවුලේ පළමු ආසාදිතයා ලෙස තහවුරු වූ අතර හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකු ලෙස සේවය කරන ඇගේ සැමියාද පසුව ආසාදිතෙකු බවට තහවුරු වුණා. එසේම අදාළ නීතිඥවරයාගේ පියාද කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර සිටියේදී පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. කොරෝනා රෝගීන්ගේ මානසික සුවය උදෙසා සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ දින ශාලාව කොස්ගම රෝහලේ දීපවත් වුණා. කොවිඩ් මර්ධනය සඳහා වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඊයේ දිනේදීත් එන්නත්කරණය සිදු කෙරුණු අතර මෙවැනි විට 160,000කට අධික සංඛ්‍යාවකට එන්නත්කරණය සිදු කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. රජයේ විසින් මේ අවස්ථාවෙන් සැලසුම් කර ඇනෝම් කර තියෙනවා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මිලියන 18ක් මේ අපේ රටට ආවට පස්සේ මේ එන්නත මේ රටේ සියලුම ජනතාවට ලබා දීම ඉලක්ක කරගැනීමේ ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව ඉලක්කගත කණ්ඩායමකට ලබා ප්‍රමුඛතා ලැබීමට නියමිතයි ලැබීමට නියමිතයි එය එන්නත් මාත්‍රා බිලියන 1.9කට සමාන ප්‍රමාණයක් අපිට ලැබේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ලැබුණාමත් අපි එයත් ජනතාවට ලබා දීමට කටයුතු කරමු. මේ අතර මාරාන්තික කොවිඩ් වසංගතයට ගොදුරු වී පසුගියදා ජීවිතක්ෂයටපත් මෙරට පළමු වෛද්‍යවරයා වූ වෛද්‍ය ගයන් දන්තනාරායන මහතාගේ ගුණසිහි කිරීමේ වැඩසටහනක් අද වවුනියාවේදී පැවැත්ුණා. දෙමළ දේශපාලඥයින් උතුරු පළාත පුරා විරෝධතා පවත්වන පසුබිමක මානවවාදී දෙමළ ජනතාව වෛද්‍ය දන්තනාරායන මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකයේ පළකුට බැනරයක් හා ඡායාරූපයක් සකස් කොට ඊට පුෂ්පෝපහාර දැක්වීම මෙහි විශේෂත්වයක්. ලොව විශාලතම එන්නත් කරන වැඩසටහන පසුගියදා ඉන්දියාවේදී ආරම්භ කෙරුණා. එවැනි පසුබිමක ඉන්දියාව විසින් තවත් කොවිඩ් එන්නත් 7ක් සංවර්ධනය කරමින් සිටින බවයි එරට සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් මහතා පවසන්නේ. කෙසේ වෙතත් දැනට නිෂ්පාදනය කෙරෙන කොවිඩ් එන්නත් විවෘත වෙළඳපළට නිකුත් කිරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. එසේම වයස අවුරුදු 50ට වැඩි පුද්ගලින් වෙනුවෙන් COVID-19 එන්නත් කිරීමේ ක්‍රියාවලිය මාර්තු මස සිට ආරම්භ කිරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර චීනයේ සිනොවැක් බයෝටෙක් ආයතනයේ නිපද වූ කොවිඩ් එන්නත වෙළඳපළට නිකුත් කිරීම සඳහා එරට බලධාරීන් කොන්දේසි සහිතව අනුමැතිය ලබා දී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගෝලීය COVID-19 වෛරස් ව්‍යාප්තිය හමුවේ එය පාලනය කිරීම සඳහා ලොව බොහෝ රටවල් මේ වන විට එන්නත්කරණය සිදු කළද ටැන්සානියා රජයේ එන්නත්කරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව ටැන්සානියාව ප්‍රකාශ කර සිටින්නේ එරට කොවිඩ් වෛරසයෙන් තොර රටක් බවයි. එරට ජනපති ජෝන් මැගුෆුලි ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් වෛරසය සඳහා වන එන්නත මගින් හානිකර ප්‍රතිඵල ගෙන දෙන බවයි. ඒ වෙනුවට ඔහු සිය වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ වාෂ්ප ආග්‍රහණය හා ඖෂධ පැලෑටි භාවිතා කරන ලෙසයි. කෙසේ වෙතත් මේ වනතෙක් මෙවැනි වූ ප්‍රතිකාර ක්‍රම කිසිවක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
රජය නොහැකියාව හේතුවෙන් මෙරට සමස්ත ජනගහනය වෙත කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට නොහැකි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තනමල්විල බෝධාගම ප්‍රදේශයේ පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයටෙක් වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. අද වෙන විට වර්තමාන රජය බලයට ගෙන ආපු රට විරුවන් සහ මුලින්ම අනාථ වෙලා අරුම පුදුම සැලකිල්ලක් අද වර්තමාන රජය රට විරුවන්ට ලබා දෙනවා. හැබැයි මේ ඔක්කොම ඇතුළත අපේ රටේ ජනතාව නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ අතිවිශාල මුදල් සම්භාරයක් තිබෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් බිලියන ගණන් රුපියල් තියෙනවා. එක අරමුදලක් තමයි කුවේට් අරමුදල. අනෙක් අරමුදල තමයි විදේශ සේවා කාර්යාංශයේ තියෙන තවත් විශේෂිත වූ අරමුදලක් විදේශීය ශ්‍රමිකින්ගේ රැකවරණය උදෙසා. එහෙවු මුදල් සම්භාරයක් තියෙද්දි මොකක්ද සිදු වෙලා තියෙන්නේ? කොරෝනා වලින් විපතට පත්තුණු රටවිරුවා ලංකාවට ගෙන්වීම ගුවන් ටිකට් පතේ සිට නිරෝධායන මධ්‍යස්ථානයේ හෝටලේ බිල දක්වා ඒකත් ජාවාරමක් බවට පත් වෙලා ටිකට් පතෙනුත් ගහනවා නිරෝධායන හෝටලෙනුත් ගහනවා බිලෙනුත් ගහනවා ඒ රටවිරුවාට ආපහු ලංකාවට එන්නට Tamanගේ ඒ ඉතුරු කරපු සීමිත මුදල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වැය කෙරේ. හරිනම් කවුද ඔක කරන්න ඕන? රජය කරන්නට ඕන නොමිලේ. අපේ රජයක් තිබුණා නම් අපි නොමිලේ කරනවා. අපේ රටේ සියලුම දෙනාට එන්නත් ලබා දීම සිදු කළ යුතුයි. එය නොමිලේ සිදු කළ යුතු කාර්යයක්. ලක්ෂ 220ක් ඉන්න තැන ලක්ෂ 6ක් මාත්‍රා ලබාගෙන කොහොමද රට සුරක්ෂා කරන්නේ? මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නට එපා. මේක පිනට ලැබෙනකම් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. රජේ නොහැකියාව නිසා තමයි අද අපේ රටට එන්නත් ලක්ෂ 6ක් පමණක් ලැබිලා තිබෙන්නේ. විදේශ ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට වත්මන් රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරණි අමරසූරිය මහත්මිය පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. විශේෂයෙන්ම අපේ විදේශගත ශ්‍රමිකයන් අපිට දිගින් දිගටම රජය පැත්තෙන් එන්නේ වැඩසටහනක් තියෙනවා. මේගොල්ලොම ගෙන්නනවා. ඒක තමයි අපිට ලැබෙන උත්තරේ. නමුත් මේ කියන්නේ පොදුවේ තියෙන වැඩසටහනක් ගැන. සහ අපි දන්නවා ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකට ගෙවන්න පුළුවන් අයට විතරයි. මේ අපි මතු කරන ඒ මුදල් ගෙවා ආපසු එන්න බැරි. ඇත්තටම ඒ ශ්‍රමිකයන් එවන මුදල් වලින් තමයි මේ රට දුවන්නේ. ඒ ශ්‍රමිකයන්ට විශේෂ වැඩසටහනක් නැහැ. ලංකාවේ දිනදා වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වාර්තා වුණාට විදේශගත ශ්‍රමිකයන් කී දෙනෙක් මිය ගියාද විදේශගත ශ්‍රී ලාංකික රෝගීන් කී දෙනෙක් ඒ රටවල්වල වාර්තා වුණාද කියලා හඳුනා ගැනීමට හෝ දැන ගැනීමට කිසිදු තොරතුරු මාධ්‍යයක් නැහැ. ඒ වගේම විදේශ රටවල්වලදී කොවිඩ් 19 වසංගතය නිසා මිය ගිය එක් පවුලකට වන්දි හැටියට මේ වෙලාවේ ලබා දෙනවා කියලා ලක්ෂ 6ක් ලක්ෂ 6ක් කියන එක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අවමය ලක්ෂ 10ක මුදලක්වත් එම පවුල් වලට ලබා දිය යුතුයි කියන එක අපි යෝජනා කරනවා. විදේශ බලකා සංවිධානය 2020 විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වීම සඳහා සම්බන්ධීකරණ කටයුතු වලට අද වෙනකොටත් විදේශගත ශ්‍රමිකයන්ගෙන් අයතා විදිහට මුදල් එකතු කරනවා. මුදල් එකතු කරන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මොහු ප්‍රකාශ කරනවා ඉක්මනට ගුවන් ටිකට් පතක් ලබා දෙනවා. ඒ වගේම ලියාපදිංචියට නම ඇතුළත් කරනවා. අනිත් කාරණාව තමයි අපිට මේ වෙලාවේ මුදල් ඕනේ ලංකාවේ ප්‍රධාන අපේ ගුවන්තොටුපළ වන කටුනායක ගුවන්තොටුපළේ PCR යන්ත්‍රයක් නැහැ. PCR යන්ත්‍රයක් ගන්න ඕනේ. ඒකට මුදල් දෙන්න කියලා. ජාවාරම් කාරයින්ට තමයි ආණ්ඩුව බලතල දීලා තියෙන්නේ මේ විදිහට සූරගෙන කන්න. රටේ වර්තමානයේ පවතින තත්ත්වයන් පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් සමහර ඉන්නවා දේශීය කර්මාන්ත කී කිය කොරෝනාස්ස කොරෝනා මතින් ගසා ගන්න පුද්ගලයොත් ඉන්න නිසා දේශීය කර්මාන්තේ ශක්තිමත් කරන්න තමයි අතිගරු ජනාධිපතිතුමාගේ සනීප ආරක්ෂක කට්ටල වේවා ටයිල් වේවා පිටරටින් ගේන එක නවත්තලා ඉඩ දුන්නු. හැබැයි ඒක අයිතු ප්‍රයෝජනයට අරගෙන කළු කඩ කාර්යෝ සමහර දේශීය නිෂ්පාදකයෝ කියන අය මේ සනීප ආරක්ෂක කට්ටල සහ ටයිල් මිල 3-4 ගුණයකින් වැඩි කරලා තියෙනවා. නිසා මේවට ඉඩක් තියන්න පුළුවන් කමක් නැහැ. රජයක් විදියට දේශීය ව්‍යාපාරිකයා තේරුම් ගන්න ඕන දේශීය ව්‍යාපාරිකයාට ඉඩ දුන්නාම මේ රටේ පාරිභෝගිකයා හූරා කාලා පාරිභෝගිකයා ගසා කන ක්‍රමවේදය නැවැත්විය යුතුයි කියන්නේ. මේකේ නානාවිදි පොරොන්දු දීලා තියෙනවා. පොරොන්දු වෙලා තියෙනවා. ඒවටත් එක්ක තමයි 69 ලක්ෂ ජනවරම දීලා තියෙන්නේ. Tamanට කන්න ඕනුනහම රිකනැල්ලු කූනෝ කැරපොත්තෝ මීයොත් අද තලගොයි බවට පත් කරගන්න න්‍යායට යන්න එපා.
පාවිච්චි කරහන්න ඕන වුණාම විතරක් මේ පොත ඉස්සරහට ගන්න එපා. මේක සමස්ත ආණ්ඩුවේ පොරොන්දු මාලාව ප්‍රතිපත්ති ප්‍රකාශනය අවුරුද්දකුත් මාස ගාණක් ගියා දැන් පුටුවල වාඩි වෙලා. හැබැයි මේක ඔය බටහිර ජැටිය සංවර්ධනය කරන වාක්‍ය විතරද මතක් වුණේ. මිලියන් 18ක් එන්නත් ගෙන්නන මිලියන 9කට මුදල් ගෙවලා ගෙනල්ලා දෙන්න. සාමාන්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ රටේ ජනගහනයේ 10%කට ගෙන්නත් දුන්නොත් පැතිරීම පාලනය කරන්න පුළුවන්. අපි ඒක අභිභවයන මාර්තු අප්‍රේල් වෙනකොට. ඉතින් මේ සියල්ලම රජයට විශාල ආදායමක් ලැබෙන නෙමෙයි. සියලු විදේශ විනිමය ඉපැයුම් අහිමි වෙද්දී බහුගේ කාලාන්තරයක් තිස්සේ ගත ණය මුදල් එකට එකතු වෙලා ණය ගෙවන්න තියෙන්නේ. ඒවත් කරමින් තමයි අද මේ රටේ මේ ආකාරයේ ප්‍රශ්න වලට විසඳුම් දීගෙන රජයේ ඉදිරියට යන්නේ. ජනතාව දැනුවත් කරන්න ඉන්නත් ලැබෙන පිළිවෙල සහ ඒ එක් එක් පුද්ගලයාට කොයි කාලෙද හෝ ලැබෙන්නේ කියන එක පිළිබඳව තමන් එතකොට මේ පිළිබඳව ආරක්ෂා විය යුතු කාල පරාසය කොච්චරක්ද කියන එක සහ ඒ පිළිබඳ වැටහීමක් මේ රටේ පුරවැසියන්ට ඇති වෙනවා. ජනතාව අතර නිරන්තරයෙන් ගැවසෙන පොලිස් නිලධාරීන්ට මේ වැක්සිනේෂන් එක දීම් පිළිබඳව මං හිතන්නේ රජය සැලකිල්ලක් දක්වලා නැහැ වැඩි වශයෙන්. ඊට අමතරව හැම ගමකම ප්‍රදේශයකම ග්‍රාම සේවක නිලධාරීන් ඔවුන්ටත් මේක යන්න ඕනේ. මොකද ඔවුන් තමයි නිරන්තරයෙන්ම ජනතාවගේ විපක්ෂයේ මොනහරි කාරණාවක් ගෙනල්ලා ගොඩෙන්න හදනවා. ඒ හැම කාරණයකින්ම විපක්ෂය පරදිනවා. කොවිඩ් එක එන්නත ගැන. ඒකෙන් පරාදයි. ජැටියෙන් පරාදයි. හැම දෙයකින්ම පරදින එකනේ කරන්නේ. ඒ නිසා විපක්ෂය අද සම්පූර්ණම දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච විපක්ෂයක්. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒකේ නායකත්වයේ සඳහා නායකත්වයේ කුලල්කාගෙන තැත්තකට අද බෙදිලා ඉන්නේ. රණවකයි ප්‍රේමදාසවයි ભેදබින්න කරලා හරින්න හදන වෙන කණ්ඩායමක් ගේන්නේ. සම්පූර්ණ බෙදිලා තියෙනවා. රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙන්න අප වෙත මීට සුළු මොහොතකට පෙර ලබා දුන් ප්‍රවෘත්තියක්. හෙට උදෑසන 5 සිට හුදකලා භවින් ඉවත් කරනු ලබන ප්‍රදේශ කිහිපයක් මේ වන විට නම් කර තිබෙනවා. මෙලෙස හෙට උදෑසන 5 සිට හුදකලා භවින් ඉවත් කරන ප්‍රදේශ මෙසේයි. බොරල් පොලිස් සමයේ ගෝතමීපුර මහල් නිවාසයේ ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත, දෙමටගොඩ වේලුවන පාර. එවගේම පූගොඩ පොලිස් සමයේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසමත් හුදකලා භවින් හෙට දිනේ නිදහස් වෙනවා. මිඩුවන්ගොඩ පොලිස් සමයේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිත් මාවත, හිඩ්‍රා මාවත, අලුත්පාර, අකරගොඩ යන ප්‍රදේශ හෙට අලුයම 5 සිට හුදකලා භවින් ඉවත් වෙනවා. එවගේම අම්බලන් තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ බෝලාන දකුණ ප්‍රදේශයත් හෙට උදෑසන 5 සිට හුදකලා භවින් ඉවත් කරන බව රජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර අප වෙත දැනුම් දුන්නා. කොතරම් දුෂ්කරතාවයන්ට ආණ්ඩුව පත්වද රටේ ස්වාධීනත්වයේ වෙනුවෙන් නිර්භයව තීඳු තීරණ ගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සියමලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහා විහාරස්ථානයේ මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක් වෙමේ. මිහිඳු නිවහන ව්‍යාපෘතියේ භික්ෂුන් වහන්සේලාගේ දේවෝපියන්ගේ ඉසුට සෙවණක් පමණක් නොවේ ශාසනයට සෙවණක් දෙන වැඩපිළිවෙලක් කියලා විශ්වාස කරනවා. අපි භික්ෂුන් වහන්සේලාගේ ශාසනීය ප්‍රයත්න වෙනුවෙන් කටයුතු කිරීම මගින් බලාපොරොත්තු වෙන්නේ රටේ පැවැත්මයි. ඔබ වහන්සේලා දන්නවා අපි භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් පිළිගන්න ආණ්ඩුවක්. පසුගිය ආණ්ඩුව වගේ නෙමෙයි. අපි හදපු හැම ආණ්ඩුවක් මේ අනුශාසනා පිළිගත්තා. ඉතාම අසීරු තත්ත්වයන් යටතේ අපේ භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනා පිළිගත්තේ අපේ රට වෙනුවෙන්. අපි කිසිම දවසක රටේ ස්වාධීනත්වයට බාධා වෙන අකුරක් කුමාවක් මේ රටේ නිර්මාණය කරන්නේ නැහැ කරලත් නැහැ. වසර 30ක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය වගේම සහජීවනය විනාශ කළ LTTE ත්‍රස්තවාදී අපේ රට මුදවාගත් සාමය ඇති කළ සංවර්ධනය ඇරඹුණා. ඊට පස්සේ යහපාලන ආණ්ඩු සමයේ ඔබ වහන්සේලාට මතක ඇති සාමය ඇති කරන්න මූලික වුණු රණවිරුවන් දංගෙඩියට දක්වන ජිනීවා යෝජනාවලට සමානුග්‍රහය දක්වන්න ආණ්ඩුව කටයුතු කරා. මොනතරම් දුෂ්කර තත්ත්වයකට පත් වුණත් මූණ පාන්න සිදු වුණා. අපි ඒ යෝජනාවෙනුත් ඉවත් වුණා. MCC ගිවිසුම මේ රටේ අත්සන් කරන්න සියලු පිඹුරුපත් සූදානම් කරලා තිබුණේ. ඒකෙන් මේ රටේ ඉඩම් වල අයිතිය, මේ රටේ ජීවත් වීමේ අයිතිය ජනතාවට නැති වෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ රටේ ජනතාව බෝඩින් කාරයෝ වෙනවා. ඒ නිසා මොන දුෂ්කර තත්ත්වයක් යටතේ වුණත් අපි MCC ගිවිසුමෙන් ඉවත් වුණා. අපි අපේ රටේ අයිතිය රටේ ජනතාව දෙන ආණ්ඩුවක්. මේ බව භික්ෂුන් වහන්සේලා වගේම රට ආදරය කරන ජනතාව මතක තබා ගත යුතුයි මම විශ්වාස කරනවා. මොනතරම් දුෂ්කරතාවලට ආණ්ඩුව පත් වුණත් රටේ ස්වාධීනත්වය නිර්භය තීන්දුව අරගෙන තියෙනවා. අපි ජනතාව අපි විශ්වාස කරලායි බලය දුන්නේ. අපි හදපු හැම රජයක්ම මේ ජනතා විශ්වාසය රැක්කා. ඉදිරියටත්
ඔබගේ විශ්වාසය අපි රකිනවා රට තුල අපරාධ වැඩපැවැත්වීම සඳහා රජය මගින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා ඒ කොළඹදී පැවති වැඩසටහනකට එක් වෙමේ අපරාධයක් සිදු වුණාට පස්සේ අපරාධ කරුවා අල්ලන්න ඕනේ ඇත්ත නමුත් අපිට වගකීම තමයි අපි කොහොමද අපරාධ අඩු කරන්නේ කියන තමයි අපිට තියෙන වගකීම මිතුරුන් මට හරිම කනගාටුයි දැන් කුටි තොරතුරු හැමදාම මගේ ළඟට එනවා හැමදාම උදේ 6 මාර වෙනකොට රටේ තියෙන කුටි තොරතුරු දිනපතා එනවා ඒක දැක්කම අතවශයෙන් මට ඉතා විශාල කනගාටුවක් ඇති වෙනවා අතවශයෙන් මගේ ළඟට ධර්මදීපයක් කියලා හිතෙනවා අවුරුදු 10 12 ගෑන ළමයි දූෂණය කරනවා අවුරුදු 50 60 මිනිස්සු හැමදාම මංකොල්ල කරනවා රටතරන් මාන දේවල් වලට ගන්න මංකොල්ල කරනවා එතකොට වෙනත් ක්‍රියාකාරකම් අපරාධ නිදීනු සොරකම් මෙන්න මේක තමයි හැමදාම අපිට බුද්ධි තොරතුරුෙන් දකින්න ලැබෙන්නේ යහපත් මිනිස්සු වන්දනා සමාජ ඉන්නවා ඒ අයට අමතරව අපරාධ කරන්නට බියවන අපරාධ කරන්නට ලැජ්ජවන සමාජයක් අපි හැදුවා නම් අපිට පුළුවන් බොහෝ දුරට රටේ අපරාධ නැති කරන්න අපි අපරාධ කරන්න පෙළඹෙන අයව අපරාධ කරන්න ලැජ්ජවන තත්ත්වයක් කොහොමද ඇති කරන්නේ අපරාධයක් සිද්ධ වෙච්ච වහාම ඒක අපරාධකාරයා අල්ලන්න පුළුවන් හොඳ ශක්තිමත් යාන්ත්‍රණයක් තියෙනවා නම් අන්න අපරාධකාරයා බය වෙනවා अपराधकारी ලංකාවේ ග්‍රාම නිලධාරි වසන් 14022 ආරක්ෂක කමුණු 14022 නියෝජිත ගාම. ඒ ආරක්ෂක කමුණුක පරමාර්ථ ලෙස පොලිස් ප්‍රතිපාලන සභාව කරලා තියෙන ජකලයකදී ජාතික ආරක්ෂාව සහ තහවුරු කිරීම, පාරිසරික ආරක්ෂණය, අපරාධ වැළැක්වීම හා විසඳුම් දක්වීම, මත්ද්‍රව්‍ය නිවාරණය, ජාතික හා ආගමික සංහිඳියාව වැළැක්වීම සහ ආබලා කර්මාන්තරයේ සහයයි. මෙතෙක්ගේ ක්‍රියාත්මක වෙච්ච සුරකිම් ලංකා ආරක්ෂක කමුණු මෙතෙන් පටන් දිවයින පුරාම ග්‍රාම නිලධාරි වසන් 14022 ම මහජන ආරක්ෂක කමුණු වලට පරිවර්තනය වෙනවා. වත්මන් ආණ්ඩුව මෙරට සෑම ශේෂ්ත්‍රයක්ම කොල්ලකමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. දැන් බලන්න මේ කොවිඩ් එකම කොල්ලයක්නේ. ෆේස් මාස්ක් එක කොල්ලයක්. සැනිටයිසර් එක කොල්ලයක්. PCR යන්ත්‍ර ගෙන්වීම කොල්ලයක්. ඊළඟට PCR කට්ටල ගෙන්වීම කොල්ලයක්. ඇන්ටිජන් ගෙන්නන එක කොල්ලයක්. මීට වඩා වැඩි වටිනාකමකින් යුතු එන්නතක් ගෙන්නන්න සැලසුම් කළ තිබුණ ආණ්ඩුව. එහෙනම් ඒකත් කොල්ලයක් වෙනවා. ඒ වගේම නිරෝධායනය අද මංකොල්ලයක් රටේ ජනතාවට අද කහ නැති රටක් හදලා දීලා තියෙනවා හාල් පොල් මිලදී ගන්න බැරි රටක් හදලා දීලා තියෙනවා ආදායම් අහිමි කරලා තියෙනවා ආනයන සීමා කිරීම හරහා ජාවාරංකාරීන්ට ටයිල් බිස්නස් එකෙන් වෙනත් ව්‍යාපාර වලින් කොල්ල කන්න දීලා තියෙනවා මේ රට ඒ වගේ කොටස් වලට පොල කොල්ලකමින් ඉන්නවා මේ විදේශ වලින් ගෙනාපු කළු සල්ලි වලින් මුළු රටේම පරිසරය විනාශ කරනවා ඉදිරි අනාගතයේදී නියම විදිහට බැලුවොත් ජනාධිපති කොමිසම්පත් කරන්න ඕන ඕවට ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරු පළාතේ අධ්‍යාපනයේ නගා සිටීම වෙනුවෙන් ප්‍රායෝගිකව මැදිහත්වන බව අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. ඒ යාපනයේ සංචාරයේ අතරතුර නාගදීප ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උතුරු හා නැගෙනහිර අතර ඇත්ත වශයෙන් විරසකයන් නැහැ. අපිට එකට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. හැබැයි උතුරේ ජනතාවට තිබෙනවා දෛනික අවශ්‍යතා. ආර්ථික ජීවිතයේ අධ්‍යාපනය විශේෂයෙන් රැකිරක්ෂා අවස්ථා මේවා සපුරාලීම සඳහා අපේ රජය ඍජුව මැදහත් වෙලා වැඩපිළිවෙලක් සකස් කරලා ඒක ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඉතින් මම උතුරේ ජනතාවට කිව්වේ අනෙක් ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරමු. කවුරුත් කියන්නේ ඒවා අමතක කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම උතුරේ ජනතාවට වැදගත් දෙයක් තමයි අධ්‍යාපනය. සිංහල භාෂාව ඉගෙන ගැනීමට මේ ළමයින් තුල වැඩි උනන්දුවක් තියෙනවා. දමිළ මාධ්‍යෙන් තමයි පන්තියේ පැවැත්වෙන්නේ. හැබැයි සිංහල භාෂාව ඉගෙන ගැනීමට ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් සිංහල භාෂාව ඉගෙනවීමට පුළුවන් ගුරුවරු හිඟයක් තියෙනවා. මම දකින හැටියට මේ හුඟක් ප්‍රශ්න වලට මුල තමයි භාෂාව. අදහස් හුවමාරු කරගන්න බෑ. ඒ නිසා ස්වභාවයෙන්ම කාලයගේ ඇවෑමෙන් දුරස්ථ වෙනවා. වත්මන් ආණ්ඩුව දේශපාලන සදාචාරය බිඳ දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමතිවරු හම්බුණාම අපිට කියනවා තව ටික දවසකින් මිනිසුන්ට කන්න සල්ලි දෙන්න සල්ලි නැහැ කියලා.
තවත් අමතිවරු කියනවා රාජ්‍ය සේවකගෙන් පඩි ගෙවා ගන්න සල්ලි නැති වෙනවා තව මාස දෙකක් යනවා. නමුත් ඒකේ කෝටි ප්‍රකෝටි ගණන් මේ සල්ලි ගන්න. සල්ලි ගහුවා මේවා එලිදරව් වෙනවා. මේවා හැම තැනකටම යනවා. එතකොට මොකද කරන්නේ? එතකොට ජනාධිපති කොමිෂන් දාලා මේවා ගැන කතා කරන මිනිස්සුන්ගේ සිවිල් අයිතිය නැති කරනවා. කැකිල්ලේ නඩුව හොඳයි මීට වඩා. ඒ කැකිල්ලේ නඩුවටත් වඩා නඩු ක්‍රම භාවිතා කරලා දිනනවා. දැන් මට ආරංචි කොමිෂන් ජනාධිපති කොමිෂමට අලුත් සංශෝධනයකුත් ඇවිල්ලා. ඒ කියන්නේ ඒ තීන්දුව දුන්නේවා මදි කියලා තේරුණා ආණ්ඩුවේ සමහර වකිලුත්තන්ට. එතකොට තව පිටු 39 එක තව වාර්තාවක් දානවා. සමහර කට්ටිය වයින් කළා. ඒකේ වගුතර කරුවන්ගේ සමහර කට්ටිය එකව ගල්ලා. එතකොට සමහර කට්ටියට දෙන්න 12 දෙන්න දෙන්න බැරි වුණ කට්ටියට අර නිස්සංග සේනාධිපතිලට එහෙම අලුතෙන් සල්ලි දෙන්න ඒකේ රෙකමෙන්ඩේෂන් දාලා අලුත් දෙනවා. මේක දාගෙන කනෝ නෙවෙයි ඉහගෙන කන. මේ ආණ්ඩුව මේ විදියට කැත නිඳිද විදියට මේ රටේ දේශපාලන සදාචාරය අවතක්සේරු කරපු රජයක් මේ ඉතිහාසයේ කවදාකවත් ඇවිල්ලා නැහැ. වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් 16 දෛනික දීමනාව ලබා දීමට නොහැකි නම් අදාළ සියලුම වතු රජයට පවරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා පවසනවා. වාරි සෞභාග්‍ය ජාතික වැඩසටහන යටතේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. වාරි සෞභාග්‍ය ජාතික වැඩසටහන සමගාමීව නාවලපිටිය ආසනයේ දෙකින්ද වැවේගම කොට්ටාශයේ සියලුම වැව් අමුණු සංවර්ධනය කිරීම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නන මහතරුන් විසින් අද ආරම්භ කළා. මෙම ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පළාතේ සියලුම වැව් අමුණු සංවර්ධනය කිරීමට නියමිත අතර දෙකින්ද වැවේගම ජලාශය සංවර්ධනය කිරීම තුළින් පුරන් වූ කුඹුරු අක්කර 75ක් යලිත් අස්වැද්දීමට නියමිතයි. මම උත්සාහ කරනවා මේ අවුරුදු පහේ කෘෂිකර්ම කියන විෂයේ පුරන් කුඹුරු කියන එක අයින් කරන්න. ආය මෙරටේ පුරන් කුඹුරු නැති කරන්න. ආය පුරන් කුඹුරු කියන වචනය සිංහල ශබ්දකෝෂෙත් අයින් කරන්න. රටම අස්සන්තන්න අපි යන්නේ. ඒ නිසා මේ වසරේ අපි මෙට්‍රික් ටන් මිලියන 105ක් අපිට තියෙන නිෂ්පාදනය කරනවා. අපි හෙක්ටයාර් 40,000කට ආසන්න ප්‍රමාණයක් අපි වගා කරනවා. මේ අවුරුද්දේ මේ වගාවේ අපි අතිරික්තයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ නිසාද ගොවීන් නැවතත් අතෑරලා දාපු කුරුමුරුවන්ට ගිහිල්ලා වගා කරලා ඒ නැවත කෘෂිකර්මාන්තය නගා සිරුවන්ට කටයුතු කරන අවස්ථාවක් කියලා තියෙනවා මේක. මම අද උදේ එනකොට මම දැක්කා අපේ වතු කම්කරුවෝ වැඩ වර්ජනයකට ගිහිල්ලා රුපියල් 1000 පඩිය දෙන්නේ නැහැ කියලා. වතු කම්කරුවන්ට වැටු රුපියල් 1000ක් ලබා දෙන්න කියලා ආණ්ඩුව තීන්දුව කරත් තමාම සමාගම් වතු කම්කරුවන්ගේ පඩිය දෙන්නේ නැහැ. ඒ නිසාද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කරනවා වතු කම්කරුවන් අතර වෘත්තීය සමිති. ඒ වැඩ වර්ජනයට අපේ සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. අපි ඉන්නේ වතු කම්කරුවන්ට රුපියල් 1000ක වැටුප දෙන්න ඕනේ. ඒ අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. ඒ නිසා වතු සමාගම් වලට ඒ 1000 පඩිය දෙන්න බැරි නම් අපි කියනවා වතු සමාගම් වලට ඒ වතු ටික නැවත රජයට බාර දෙලා ඒ වතු සමාගම් වලට අත හොදා ගන්න යන්න කියලා. ආණ්ඩුවට හැකියාව තියෙනවා මේ වතු සමාගම් ටික කරන්න වතු කම්කරුවන්ට වැටුප ලබා දෙන්න. රටවට අපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. CSPM නිදහස් කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය රාජ්‍ය මාත්‍ය තේනුක විධානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්ුණා. ඒ බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේදී ජනපති දැනුම් දීමෙන් පැය 24ක් ගත වීමට පෙර යුද හමුදාව ක්‍රියාත්මක වී මාලිපුඩු පොද්දෙනිකන්ද මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ආදරණීය මෑණියන් වන බ්‍රියට්‍රිස් සිදැල්ල ආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමිය 93 වන විහිේ පසු වුණා. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් රාත්‍රී 9:35ට යලිත් හමු වෙමු රාත්‍රී ප්‍රවෘත්ති සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.